ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අදත් අරගෙන ආව අලුත් ගීතයක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මේ ගීතය පද රචනාව කරලා තියෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරිය. සංගීතයේ දර්ශන රුවන් ඒකනායක. ගායනය සමන් ලෙනින් මහත්මයා. තාමත් දක්ෂ ජන කවි සහ ගීත ගායනය කරන ගායකයෙක්. තම දක්ෂ කෙනෙක් මේ සමන් ලෙනින් මහත්මයා. නොමිලේ දුම් නිසා මගේ නිමල ආදරේ කවුරුවත්ම ගත්තේ නෑ. ඔහේ තිබුණා පාඩුවේ. ඒ හින්දා වැඩුණා එය මහා මෙරක් වගේ. දැන් අත උඩ විකිණිය හැකි මහා ඉඩම වගේ. ඉතින් මේ තරුණයේ මේ තරුණය ආගමේ කැමැත්තෙන් ඉඳ ඇති තරුණියකට. හරි කියපු දැන් තරුණියකට කැමැත්තෙන් ඉඳ ඇති. ඉතින් මේ ඒ ගමේ ඉන්න කාලේ කවුරු මේ තරුණයා කැමැත්තක් තිබිලා නැහැ. ගැහැණු ළමයි. ඉතින් ගමේ තරුණියෙක් නේ. ඉතින් එයාට එච්චර එහෙම පෝස් විදිහට තේින්ද නැතුව ඇති. හැබැයි නගරේ තරුණයන් තමයි ඒ ගමේ තරුණියෝ කැමැති. එහෙම කාල වකවානුවක් තිබ්බා දැනට අවුරුදු 35කට 40කට එහා පැත්තේ. ඒක තමයි අර සංක්‍රාන්ති යුගයක් වගේ තියෙන විවෘතාර්ථිකේ ලංකාවට ඇවිල්ලා ඒකට විවෘත ලෝකෙට විවෘත වුණාම අසීමිත විදිහට. ඉතින් හැම දෙයක්ම ලෝකෙන් අර සංවෘත වෙලා තිබ්බදී එකපාරට විවෘත වුණාම එක එක දේවල් ගලාගෙන ඉන්න ගත්තාම ඉතින් හැමෝම තරුණියෝ විතරක් නෙමේ ගොඩක් අය මේකට නිකන් වසී වුණා වගේ වුණා. ඉතින් යාන වාහන කාර් රේඩියෝ ඒවා මේ ඔක්කොම එක්ක ඉතින් අඳුම් පැළඳුම් පවා හැමදේම වෙනස් වෙලා නගරේ ඉතා බහුලව ඒක ව්‍යාප්ත වෙන්න ගත්තා. ඉතින් නගරයෙන් තරුණයෝ ගමට එනකොට කලාතුරකින් දකින ඒ තරුණයන්ට ටිකක් ගමේ තරුණයෝ කැමති වැඩි වාහනෙක ඇවිල්ලා බහිනකොට එහෙම ඒ සල්ලි කාරු විදියට පේනවා. අලුත් ලෝකෙත් එක්ක සම්බන්ධයි වගේ පේනවා. එහෙම නිසා තරුණයන්ගේ ආකර්ෂණය තරුණයන්ට තිබුණා සල්ලි මුදල් විශේෂයෙන් මේවත් එක්ක. ඒක නිසා මේ තරුණයාට ගමේ තරුණයන්ගේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මේ තරුණයා ගමේ කෙනෙක්. එයා පාරම්පරික එන ඉඩම් කඩම් බලා කියාගෙන කබාන ඒවත් එක්ක ඉන්න ඇති වගා කටයුතු කරගෙන. ඒක නිසා සිදා දියෙන් ගමට දුවන මහසෙනකට මම කියන්නේ කුරාන මිල බොමැයි මයි පපුවට ඉබින කරන ඇත්තිට මම දැන් කියන්නේ පැජරොයියාගේ ගානයි. ආයි කියන්නේ මේ දැන් තරුණයා නගරෙට ගිහිල්ලා පස්සේ මේ තරුණයා මේ තරුණියන්ගේ ප්‍රතික්ෂේප වුණ තරුණයා ඊට පස්සේ බලනවා මොකද මේ නගර වෙන්නේ කියලා හොයලා. ඇතර මෙයා නගරෙත් එක්ක සම්බන්ධ වෙනවා. ගිහිල්ලා බලනවා. බලලා ගමේ තියෙන අර දේවල්නේ මේ නගරෙට අරන් ගිහිල්ලා විකුණලා එහෙම මේ තරුණයෝ ඒගොල්ලෝ කරන්නේ. අතරමැදි උනේ මේ බොහෝ වෙලාවට මේ වැඩිපුර සල්ලි හොයන්න ගත්තේ මේ විරුද්ධාතික්‍රමයක් එක්ක. ඒක මාෆියාවක් වගේ මේ වුණානේ. වගා කරන කෙනාට නෑ. ඇත්තටම නිෂ්පාදකයාට කෘෂිකාර්මික හෝ වෙනත් ගොවියට ඒ කියන්නේ මේ හරකබා නැති කරන කිරි ගොවියට වුණත් නිෂ්පාදනය කරන කෙනාට වැඩිය අතරමැදිය තමයි විශාල ලාභයක් උපයන්නේ. අර අතන වෙලෙන්දරත් වැඩි. වෙලෙන්දත් එයත් යම් කිසි ලාභයක් උපයනවා. හැබැයි නිෂ්පාදක සියලුම කිරිවැය දරාගෙන දී හිතන් දරාගෙන මහන්සිත් වෙලා පොඩි ලාභයක් තමයි යාට තියෙන. සමානලේ ලාභයක් ඇත්තෙත් නැහැ. හැබැයි අතරමැදිය ඒ ට්‍රාන්ස්පෝර්ට් වැඩේ විතරයි කරන්නේ. ඒකෙන් විශාල අර දෙන්නටම වැඩි විශාල ලාභයක් උපයන එහෙම තමයි ඒගොල්ලෝ පෝසත් වුනේ. ඉතින් මේ තරුණයා නගරෙට ගිහිල්ලා මේ ගැන අවබෝධයක් ලබා ගන්නවා. ලබාගෙන දැන් මේගොල්ලෝ මෙයා කියනවා මේ සිද්ධාර්ථයෙන් ගමට දුවන මහසෙනකට මම කියන්නේ. ඉතින් අර මේ තරගයක් තියෙනවනේ මේ ගමෙන් දේවල් ගෙනල්ලා නගරේ විකුණලා ලොකු ලාභයක් උපය ගන්න. ඉතින් ඒගොල්ලොන්ට මෙයා කියනවා දැන් මෙයා දන්නවා ඒ කියන්නේ කියන කුරහන් මිලබෝ මේකේ සංකේතාත්මක අර්ථය තමයි මේ ලාභය උපයන ලාභය අතරමැදි උපයන ලාභය මෙයා දැන ගන්නවා. ඒක නිසා එයත් ඒ වැඩි කරනවා. එතකොට එයා කෙලින්ම දැන් එයාගේ නිෂ්පාදන අරන් ගිහිල්ලා නගරෙට
දෙන්න එයා බලාපොරොත්තු වෙන. එතකොට එයා ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් දැන් කියනවා තරුණියන්ට. එතකොට තරුණියෝ දැන් මෙයා තරුණිය දැනගන්න මෙයා ගමේ තරුණියෝ දැනගන්න මෙයා ලොකු ලාභයක් හොයන දක්ෂ කෙනෙක්. මෙයා දැන් ඉස්සරහට ගමේ තරුණයා නෙමෙයි. ඉතින් මෙයාට විශාල මිල මුදල් හොයාගන්න හොයාගත්ත කෙනෙක් කියලා. ඉතින් එයාට දැන් මේ තරුණයා කියන ඒ තරුණියන්ට තරුණයක් ඉන්නවා, සුවිශේෂී තරුණයක්. මේ තරුණයාට කැමති. එයාත් දැන් මෙයා කෙරේ බැල්ම දානවා. ඒක නිසා එයාට කියනවා මම දැන් ගණන් උස්සනවා. පැජරොයියගේ ගාන ඒක හරි ලස්සන වචනයක් කියන්නේ. ඒ කාලේ පැජරෝ එකක් කියන්නේ මරු වාහනයක් තමයි තිබ්බේ. ඉන්ටර්කූලර් පැජරෝ කිව්වහම ඒක තමයි හොඳම වාහනේ ඒ දවස්වල මිලාදිකම වාහනේ. ඉතින් ඒ ගාන තමයි දැන් කියන්නේ ගණන් උස්සනවා කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. ඔන්න ඉතින් අඳන්න ගත්තා අපට තමයි බඩු විකුණන්නට බැරි. වන්න ඔහේ දීලා දානවා මාගේ අමිල ආදරේ. මාගේ අමිල ආදරේ. ඉතින් ආදරේට ඇත්තටම මිලක් නියම කරන්න බෑ. එහෙම ගණන් උස්සන්න බෑ. ඇත්තටම ආදරේ නම් ආදරේ එහෙම ගණන් උස්ස දෙන එකක් නෙමෙයි. ඒක තමයි මේ තරුණයා කියන්නේ. යාගේ තරුණයාගේ හිතේ තියෙන නිර්මල ආදරයක්. අර තරුණියක වගේ චපල එකක් නෙවෙයි කියන එක අදහසකුත් මෙතන තියෙනවා. ඉතින් යාට මේ මාකටිං වැඩි කරන්නත් බෑ. හේතු කරන්නත් බෑ මේ ආදරෙත් එක්ක. ඉතින් ඒක නිර්මල ආදරයක් හින්දා එයා කැමති වෙනවා මේ තරුණියට. ඒක කියන්නේ ඔන්න ඔහේ දීලා දානවා මගේ නිමල අමිල ආදරේ. එයාට බඩු විකුණ ගන්නත් බෑ. මොකද එහෙම ගණන් උස්ස ඒ වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ආදරයෙන් ආදර කරන නිසා. ඉතින් ඉතාමත් ලස්සන ගීතයක්, මිහිරි ගීතයක් මේ ගීයාලා බලන්න සමන් ලෙනි මහත්මයාගේ. තවත් දවසක තවත් ගීතයකින් හමු වෙමු. මේ තෙක් සුබ දවසක් හැමෝටම.